හරි, එහෙනම් පොඩ්ඩක් අපි වැඩේට ආරම්භ කරමු. රයිට්. අයබෝන්. පොතේ පහුගිය දවසේ 25 අපි ඩ්‍රොවින් පාඩම පටන් අරන් වැඩ ටික කරගෙන යන අතරතුර පවර් කට් එකක් වෙලා ගිය සති පන්ති නතර කරන සිද්ධ වුණා. හරි. දැන් අපි අද ගිය සතියේ නතර කරපු තැන නම් පොඩ්ඩක් එනවා. ගිය සතියේ අපි පොතේ සාකච්ඡා කළා විශේෂයෙන්ම මේ පාඩම්, ඒ කියන්නේ විශේෂයෙන්ම අපි ඩ්‍රොවින් වල මූලික නීති 12ක්, ඒ කියන්නේ නීති මූලික නීති 12ක් විදිහට, ඒ කියන්නේ ඩ්‍රොවින් වලදී භාවිතා කරන ප්‍රධාන නීති 12ක් අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ මිනුම් යොදනකොට ඒ මිනුම් යොදන්න භාවිතා කරන නීති ගැන අපි ගිය සතියේ කතා කළා. හරිනේ, හොඳයි. දැන් අද අපි දෙමින් ඉස්සරහට එනවා කටයුතු ටික සාකච්ඡා කරගෙන. පොතේ දැන් අද අපිට එන්න තියෙන්නේ කතා කරන්න තියෙන වැදගත් කාරණා කිහිපයක්. විශේෂම දරණ මම පාඩම පටන් ගන්න කලින් පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙහෙම දැන් පොතේ මේ ජූලි මාසේ අද පළවෙනි සතියනේ. දැන් අද අපි හැමෝටම ෆ්‍රී ලින්ක් එක අපි ඔයාලට ලබා දීලා තියෙනවා පන්තියට සම්බන්ධ වෙන්න. දැන් ලබන සතියේ ඉඳලා පේමන්ට් කරන අයට විතරයි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. මොකද අපේ කාර්ය මණ්ඩලය ඔයාලට එහෙම වෙනසක් කරයි, ඒ කියන්නේ වෙනසක් කරනවා කියලා කියන්නේ පේමන්ට්ස් කරන දරුවන්ට විතරක් එතන ගහට මාසේ වැඩ ටික කරගෙන යන්න අවස්ථාව දෙනවා. දැන් අපි පටන් ගත්ත මුල් දවස් ටිකේ හැමෝටම අපි ෆ්‍රී ලින්ක්ස් දීම සිද්ධ කළා. නමුත් අපි ලබන සතියේ ඉඳලා, ඒ කියන්නේ ලබන සතියේ සිකුරාදා ඔයාලගේ ප්‍රී පේපර් ක්ලාස් එක තියෙනවා. ඒක නම් ගැටලුවක් නැහැ. සමුද පන්ති ඉඳලා අපි ඔයාලට පේමන්ට්ස් කරන දරුවන්ට විතරයි ලින්ක් එක ලබා දීම සිද්ධ කරන්නේ. ඒක එකක්. ඒ වගේම අපි මේ තව උපරිම සතියක් දෙකක් ඇතුළත අපි මේ පාඩමේ තියෙන විභාග මට්ටමේ ගැටලු දක්වාම ඩ්‍රොවින් වල වැඩ ටික අපි ඉවර කරනවා. තව උපරිම සතියක් හෝ දෙකක් වගේ ඇතුළත අපි වැඩ ටික ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පේමන්ට්ස් කරපු දරුවන්ට අපි මේ වෙනකොට ටියුට් ටික අපි ඔයාලට ලැබෙන්න සමස්තලා තියෙන්නේ. හැබැයි මම හිතන අද දවසේ නම් තැපැල් වල වර්ජනයක් තියෙන නිසා අද ලැබෙන්නේ නැතුව ඇති. පෝස්ට් කරලා තියෙන දරුවන්ට තවසත් දෙකක් ඇතුළත ඒ නිබන්ධන ටික ලැබෙයි. අනිත් අය තව පේමන්ට්ස් කරලා ලබන සත්‍යල පන්තිර සාමාන්‍ය දේට සම්බන්ධ වෙන්න. ඒ වගේමයි මේ මාසේ වැඩගත්, ඒ කියන්නේ ජූලයි වල, ඒ කියන්නේ ජූලයි වල අපි කරනවා දරුවනේ, ඒ කියන්නේ මේ මාසේ අපි කරනවා ඩ්‍රොවින් පාඩම ඉවර කරලා පටන් ගන්නවා පොතේ ඔටෝමොබයිල්. ඔටෝමොබයිල් පටන් ගන්නකොට ඒ සඳහා අපි ඔයාලට නිබන්ධනයක් ලබා දීම සිද්ධ කරනවා. එතකොට මේ මාසෙට පේමන්ට් කරපු දරුවන්ට ඔටෝමොබයිල් නිබන්ධනයක් ලැබෙනවා. දැන් ඉතින් ඔටෝමොබයිල් වල පටන් ගත්තට පස්සේ අපි ටියුට් එකේ තමයි නෝට් එක දාගන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට දැන් මම අද දවසේ වැඩ ටික ආරම්භ කරන්න පටන් ගන්නවා ඩ්‍රොවින් වල. අපි අද උපරිම ප්‍රමාණයක් ඉවර කරමු. එතකොට කොහොමත් ලබන සතිය වගේ වෙද්දී අපි ඩ්‍රොවින් වල වැඩ ගොඩක් ඉවර කරගන්න පුළුවන් වෙයි. තේරුණානේ? හරි. රයිට්. අපි දැන් මෙහෙම වැඩේ ආරම්භ කරමු පුතේ. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන මේ ඩ්‍රෝවින් වලට අදාළව දරුවනේ විකසන රූප නිර්මාණය කිරීම පිළිබඳව. විකසන රූප නිර්මාණය කිරීම මොනවද පුතා විකසන රූප කියලා කියන්නේ? දැන් ඔයාලා උදාහරණයක් වශයෙන් හිතන්නක. මෙහෙම හිතන්න පුතා, දැන් තියෙනවා මේ කිරිපිටි පෙට්ටියක් තියෙනවා කියනකො. දැන් කාඩ්බෝඩ් ආවරණයක් කිරිපිටි දාලා තියෙන කාඩ්බෝඩ් දවටනයක් ගැන හිතන්නකො. මේ දවටනේ අලවලා තියෙන එක සයිඩ් එකක් තියෙනවනේ. ඔය අලවලා තියෙන ඒ සයිඩ් එක හරි හරි. දැන් මම කිව්වේ කිරිපිටි පැකට් එකක තියෙනවා මේ අර ඇලවුම් දාර තියෙනවනේ පොතේ. මේ ඇලවුම් දාර ගැලවුවොත් එහෙම අපිට කිරිපිටි පෙට්ටියේ තිබ්බ මුල් ස්වරූපය, ඒ කියන්නේ බ්ලොක් එකේ හැඩයක් තියෙනවනේ. අන්න ඒක අපිට ගන්න පුළුවන්නේ. දැන් ගිනි පෙට්ටියක් ගැන හිතන්නකො. දැන් සරලම උදාහරණයක්. දැන් ගිනි පෙට්ටියක පොතේ ඇලවුම් දාර තියෙනවනේ. ගිනි පෙට්ටියක තියෙන ඇලවුම් දාර ගැලවුවට පස්සේ
ගිනි පෙට්ටියේ ඒ යොදාගත්ත කාඩ් එකේ නැත්නම් කාඩ්බෝඩ් එකේ බ්ලොක් එකක් එනවනේ, බ්ලොක් එකක්. ආන්ගේ හැඩයට අපි කියන පොතා විකසනයක් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මම පැහැදිලි කරන්නද, මම මෙහෙම කියන්නම්. දැන් මම ළඟ තියෙන මේන්න මෙයා. දැන් මේ තියෙන මොකද්ද? මම ළඟ තියෙන මේ චෝක් බොක්ස් එකක්. හරිද? දැන් මම ළඟ තියෙන මේ චෝක් බොක්ස් එකේ දැන් මේ අලවලා තියෙන මෙන්න මේ පියන් ටික මෙහෙම ගලවලා, හරිද? අලවලා තියෙන පියන් මෙහෙම ගලවලා, මේ තියෙන වටේටත් ගලවලා, මේක රෙද්ද ගලවලා ගත්තොත් ලෙලි ඇරියොත් හැඩයක් එනවනේ. අන්න ඒකට අපි කියනවා පුතා විකසනය කියලා. ඩ්‍රොවින් වලදී වැදගත්ම දෙයක් තමයි විකසන රූප සටහන් නැදීම. පැහැදිලිද? ඩ්‍රොවින් වල වැදගත්ම දෙයක් තමයි පුතා විකසන රූප සටහන් නැදීම. ඒ නිසා අපි වෙනවා දැන් සාකච්ඡා කරන්න විකසන සටහන් නැදීම පිළිබඳව කතා කරන්න. ටොපික් එක ලියන්න පුතා. ලියන්න ටොපික් එක විකසන රූප කියලා ලියන්න. ටොපික් එක ලියන්න පුතේ විකසන රූප. විකසන රූප. හරි, ටොපික් එක ලියන්න විකසන රූප කියලා. විකසන රූප. හරි. ඉවර නේද? විකසන රූප. හරි. දැන් අපි දරුවනේ මම පැහැදිලි කරන මේව දැන් සරල රූප සටහන් කීපයක විකසන හැඩ අඳින්නේ කොහොමද කියලා අපි දැන් බලන්නට යන්නේ. හරි. ලියවොත් මෙන්න මෙහෙම ලියන්න. එහෙම ලියන්නකො. පහත දී ඇති ලියනවාදේ පහත දී ඇති පහත දී ඇති පහත දී ඇති රූප සටහන් වල නැත්නම් වස්තුන් වල පහත දී ඇති වස්තුන් වල පහත දී ඇති වස්තුන් වල පහත දී ඇති වස්තුන් වල විකසන පෙනුම් අඳිමු. විකසන පෙනුම් අඳිමු. විකසන පෙනුම් අඳිමු. විකසන පෙනුම් අඳිමු. විකසන පෙනුම් අඳිමු කියලා දාලා මං පුතේ වලට දෙනවා පළවෙනි රූපේ චුට්ටක් බලා ගන්නකො. මම දෙනවා මෙන්න මේ වස්තුවක්. මම දෙනවා එහෙම වස්තුවක්. හරිද? මෙයාගේ අපි හිතමු හරි මෙන්න මේ දොරය. හොඳයි. හරි, මේ දරුවන්ගේ 2024 දරුවන්ගේ විවිධ ගැටලු. හරි, 24 දරුවෝ ප්‍රශ්න අහනවා. දැන් එක්සෑම් ළඟයි. හරි, අනිත් දවසේ වැඩ පටන් ගන්න කලින් පොඩ්ඩක් පොතේ අහගන්න. දැන් මේ 25 ළමයි කීයට ඔයාලට ලොකු කාලයක් නැහැ. දැන් ඔයාලා හිතාන්නට අපිට ලොකු කාලයක් තියෙනවා එක්සෑම් එකට කියලා. එහෙම එකක් නැහැ. ඒ කියන්නේ ඕක දඩස් කාලයක් යනවා පුතේ. ඒ කියන්නේ කාලය ඉක්මනින් යනවා. ඒ නිසා කරන්න තියෙන උපරිම දේ තමයි ඔයාලට පුතේ පුළුවන් උපරිම කාලයක් මේ වැඩේට යොදාගෙන කොහොම හරි එක්සෑම් එක ගොඩ දාගන්න වැඩ ටික කරන්න හැමෝම සූදානම් වෙන්න. හරි, ඒක තමයි දරුවනේ ඔයාට කරන්න තියෙන ලොකුම දේ. එහෙම නැතුව මේ නැත්තම් ඔය යන විදිහට ඔයා ඔය වැඩ ටික ඔය යන පිළිවෙලටම වැඩ ටික කරගෙන යන්න එහෙම කියොත් එහෙම ටිකක් ඔයාට අපහසු වෙයි. මොකද මේ දැන් මේ වෙනකොට ලංකාවේ හැම දරුවෙක්ම ඒ ලෙවල් එක්සෑම් එක වෙනුවෙන් පට්ට විදිහට මහන්සි වෙනවා. ඒතර මේ පට්ට විදිහට මහන්සිලා මේ වැඩ ටිකට වැඩ ටික කරගන්න හදන මේ වැඩේදී ඔයා කියන්නේ එක සාධකයක් විතරයිනේ. ඒක ඔයාට උපරිමයක් මේ වැඩවලදී දරුවනේ කරගන්නට වෙනවා.
පැහැදිලි නිසා උපරිම කැපකිරීමක් හැමදාම එක්ම කරන්න. ඒ කියන්නේ මේ තියෙන කාලය නිකන් සැහැල්ලුවෙන් සරලව හිතන්න එපා. මේ කාලය හරියට ප්ලෑන් කරලා ලැබනික කරන්න. එතකොට 25 ඔයාලට දැන් අපි ඉස්සරහට දැන් මේ අපි දැන් දැනට ටිකක් ඔය ස්ටෝරි අපි ගියාට ඉස්සරහට ඔයාලට දරුවනේ වැඩ වැඩි වෙනවා. දැන් අපි ඇත්තටම ඔයාලට සතිය දවස් දෙකක් අපි පන්ති කරනවානේ. ඒ කියන්නේ අපි රිවිෂන් කියන්නේ අපි 25 ඔයාලට මේක මේ ලයිව් ක්ලාස් විදිහට අපි කරන්නේ සජීවීව ඉපදේ මේ පන්ති කරන්නේ. ඒ කියන්නේ අපි මේ පන්තිවල ඔයාලට මේ කොයිම වෙලාවකවත් රෙකෝඩින් ක්ලාසස් විදිහට නෙමෙයි අපි සම්බන්ධ කරගන්නේ සජීවී පන්ති. එතකොට ඕක මේක මම අර වෙන පන්ති එකක රෙකෝඩ් කරලා දෙනවත් නෙමෙයි මේ කරන්නේ. මම ගෙඩිය පිටින්ම ඔයාලට වෙනම මේ උගන්වන්නේ. එතකොට ඔයාලට සතියේ දවස් දෙකක් අපි උගන්වනවා. එකක් තමයි පොඩි අපි ඔයාලට උගන්වනවා සිකුරාදා. සිකුරාදා අපේ පේපර් ක්ලාස් එක තියෙනවා. එතකොට පේපර් ක්ලාස් එකට සම්බන්ධන දරුවෝ විදිහට ඔයාලා හැමෝම සිකුරාදා 8:00 ඉඳලා 10:00 වෙනකම් පේපර් ක්ලාස් එකට සෙට් වෙනවා. ඒ වගේමයි ඔයාලගේ තියරි පන්තිය සඳුදා 6:00 ඉඳලා අපි දරුවනේ පැය දෙකක් ක්‍රියාත්මකව පවත්වාගෙන යනවා. හරි, ඒ නිසා ඔයාලා උපරිමයක් තියාගන්න. දැන් මොකද මේ දැන් අපි දැන් ඩ්‍රෝවින් වල දැන් මැද ඉන්නේ. අද දැන් මේ අනිත් කොටසක් මේ ඉගෙන ගන්න විකසන රූප. එතකොට ඩ්‍රෝවින් වල මේ වැඩ ටික ඉවරුනාට පස්සේ අපි ඔටෝ මොබයිල් පටන් ගන්නවා මේ මාසෙම. එතකොට මේ මාසේ පේමන්ට් කරපු හැම දරුවෙකුටම ඔටෝ මොබයිල් ටියුට් එකක් අපි දැන් යවලා ඉවරයි. හරි, එතකොට ඔයාලා ඒ අනුව සම්බන්ධ වීම ටික වෙන්න උපරිමයක් තියාගන්න හැමම උත්සාහ කරන්න. පැහැදිලිද? හරි, උපරිමයක් උපරිමයක් තියාගන්න. තියාගන්න. හරි, උපරිමයක් තියාගෙන හැමෝම උත්සාහ කරන. මොකද නැත්තම් ඔයාලට ලොකු දෙයක් කරගන්න තියෙන කාලය අහිමි වෙලා යයි. හරි, රයිට්. හරි, දැන් මම එනවා පැහැදිලි කරන්න පුතේ. ඔයාලට මේ වෙනකම් මම දැන් කියන්න උත්සාහ කරමින් හිටියේ විකසන රූප ඇඳීම පිළිබඳව. ඔයාලට මම සරල උදාහරණයක් දෙනවා විකසන රූප. මම ගන්නවා මෙන්න මේ පාදයේ දිග 20 මිලිමීටර කියලා හිතනවා. මම මේ පාදයේ දිග පුතේ ගන්නවා 20 මිලිමීටර කියලා. මම මෙන්න මේ පාදේ උස ගන්නවා මෙයා මම හිතනවා 10ක් මිලිමීටර කියලා. 10යි මෙයා, 20යි 20යි 10යි. දිග පළල ගත්තාම පතුල ඒ කියන්නේ උඩ කොටස ගත්තාම පියන හරි හතරස් උස විතරක් 10ක් වෙච්ච කෙනෙක් අපි ওই දකින්නේ. පැහැදිලිනේ? හරි, එතකොට මෙයාත් එක්ක මම හිතනවා මේ වස්තුවේ මෙන්න මේ දීලා තියෙනවා ඉදිරි පෙනුම කියලා හිතනවා. මම F අකුර කියලා කියන්නේ ෆ්‍රන්ට් එක. හරි, F කියලා දාන්නේ ඉදිරි පෙනුම. මේක ඉදිරි පෙනුම. හරිද? මේ පැත්තෙන් තමයි අපි බලන්නේ. දැන් අපි මේ පැත්තෙන් බලනකොට, හරි, මේ පැත්තෙන් බලනකොට මේ වස්තුවේ, හරි, මේ පැත්තෙන් බලනකොට මට පේන්නේ ඇත්තටම මෙන්න මේ ඍජුකෝණාකාර මුහුණත විතරයි නේද? උස 10ක් වෙච්ච, දිග 20ක් වෙච්ච ඍජුකෝණාකාර මුහුණත විතරයි මම මෙහෙම බලද්දි පේන්නේ. පැහැදිලිද මම කියපු දේවල්? දැන් අපි මෙහෙම බලද්දී මේ කොටස 20යි මේ කොටස 10ක් විතර ඍජුකෝණාකාර මුහුණතක් පේනවා. හරිද? මම මේ රූපය දිහා උඩින් ගිහිල්ලා මෙහෙම බැලුවොත්, උඩින් ගිහිල්ලා මෙහෙම බැලුවොත් මේ රූපය දිහා මම ඇහැ උඩින් තියලා බැලුවොත් මට පේනවා හරි හතරස් කොටුවක් පේනවා. පැහැදිලිද? ඒ කියන මොකද මම දැන් මෙතනදී කරන්න මෙහෙම දෙයක්. මම මේ වස්තුවේ ඉදිරි පෙනුමට යටින් සැලැස්ම නිර්මාණය කරනවා. මොකද බලන්න මෙයාගේ ඉදිරි පෙනුම මම අඳිනවා. ඉදිරි පෙනුම යටින් සැලැස්ම අඳිනවා. බලන්න මම කරන දේ ඉදිරි පෙනුම. මම මේ පැත්තෙන් බලද්දි මට පේන්නේ මෙන්න මේ වස්තුවේ මෙන්න මේ ත්‍රිකෝණාකාර හැඩය. එතකොට ඉදිරි පෙනුමට මට ලැබෙනවා මෙන්න මේව. මෙයා තමයි ඉදිරි පෙනුම. හරිද? එතකොට මෙයාගේ දිග 20යි. මේ දිග 20යි. හරිද? මේ දිග 20යි. මේ දිග 10යි. ඔන්න මෙරුම් ටිකත් එක්කම දැම්ම ඉදිරි පෙනුම. කොහොම එකක් නියන්නේ? ඊට පස්සේ සැලැස්ම. සැලැස්ම කියන්නේ ප්ලෑන් එක. අපි උඩින් ගිහිල්ලා මෙහෙම බැලුවොත් මේ වස්තු උඩින් ගින් බලුවොත් පේනවා හරි හතරස් කොටුවක්. ඒ කොටුව පේන්නේ මෙන්න මෙහෙමයි. මේ පැත්ත 20 නිසා මෙතනත් 20ම තමයි කියවෙන්නේ. මම මෙන්න මේ දිග දානවා මේ පැත්තත් 20යි. ඔන්න මිනිමම් ටිකක් දැම්මා. 20යි 20. මේ පැත්ත 20 කියන එක ලියන්න ඕනේ නැහැ. උඩ එක 20 කියලා දාලා තියෙන නිසා. මම ඊට පස්සේ මේ සැලැස්ම කියලා දීලා තියෙන රූප සටහන තියෙනවානේ. ඔය සැලැස්ම ලෙස තියෙන සටහනේ මෙන්න මේ මුළු හතරක් තියෙනවානේ. මම මේ මුළු හතර නම් කරගන්නවා 1 2 3 4 කියලා ශීර්ෂ හතර. හරිද? දැන් අපි ඇත්තටම යන්නේ මේ වස්තුවේ විකසනය හොයන්නනේ. මේ වස්තුවේ විකසනය කියන්නේ මේක ධාර ටික ගැලෙව්වොත් හැදෙන රටාවනි. එතකොට මම කරනවා මෙහෙම දෙයක්. මම ඉදිරි පෙනුමට යන්නේ සැලැස්මෙන් ඉවර වෙලා මම දැන් කරනවා මෙන්න මෙහෙම දෙයක්. මම අඳිනවා රේඛාවක්.
රේඛාවක් ඇඳලා මම දැන් කරන මේ සැලැස්මට අයිති වෙලා තියෙන 1 2 3 4 කියන ටික මෙන්න මේ රේඛාව මත ලකුණු කරනවා. 1 2 4 දුර 20යිනේ. හරි මම 1 2 3 4 නැවතත් 1. 1 2 3 4 නැවතත් 1 කියලා මම සලකුණු කරනවා සැලැස්මේ තිබ්බ දොරවල් ටික. පැහැදිලිද? ඊට පස්සේ මම කරන මෙහෙම දෙයක්. ඉදිරි පෙනුම තියෙනවනේ, ඉදිරි පෙනුම උස 10යි. මම එහෙනම් 10ක් උස අරගෙන ඇඳ ගන්නවා මෙන්න මේ ඍජු කෝණාශ්‍රය. ඇඳලා මෙන්න මේ ලකුණු කරගත්ත තැන් වලින් කඩ රේඛා අඳිනවා. මේ තැන් වලින් කඩ රේඛා. ඇත්තටම කඩ රේඛා කියලා කියන්නේ මේක නැමුවට පස්සේ මේ නැමුම් රේඛා නමන තැන තමයි කඩ රේඛා වලින් ඇඳලා තියෙන්නේ. මේක නමන ගත්තාම ඇත්තටම මේ බොක්ස් එකේ වටේ දෙන පැති හතර එනවා නේද පොතේ? මේ කඩ රේඛා කියන තැන් වලින් ඔක නමල නමල ගත්තාම අපිට හැදෙන්නේ මොකද්ද? මේ බොක්ස් එකේ වටේට තියෙන ඒ කියන්නේ මේ බොක්ස් එකේ තියෙන වටේට තියෙන පැති හතර එනවා. ඊට පස්සේ මේක තව නැත්නම් මොකද්ද පුතේ? පතුලයි පියනයි. පැහැදිලිද? ඒක අපිට මේ රූප සටහනේ කැමති තැනකට දාන්න පුළුවන්. මේක අපිට කැමති තැනකට මෙතනින් අපිට ඕන මෙතනින්ම දානවනම් උස 20 20 කොටුවක් එනවා. පහලට 20 20 කොටුවක් එනවා. පැහැදිලිද? එතකොට මෙතනදී නම් මෙන්න මේ රේඛා කියන තැන දෙකත් මොකද මෙවුවත් නැමෙනවනේ. මං නැමෙන නිසා මේ තැන් වලට කඩ රේඛා දානවා. පැහැදිලිද? එතකොට දැන් මොකද වෙන්නේ? මේ කඩ රේඛා කියන මේ දිග පටියේ නමපුවාම වටේ කොටස එනවා. පහතුන සහ පියන දෙපැත්තේ වහප ගමන් අපිට මේ බොක්ස් එක එනවා. පැහැදිලිද? එතකොට ඇත්තටම ඔය රටාව තුල පුතේ මතක තියාගන්න විකසන රූපවල කිසිම වෙලාවක ඇලවුම් ධාර එහෙම නැහැ. තේරුණාද? ඇලවුම් ධාර නැතුව තමයි මේ රූප සටහන අපි නිර්මාණය කරන්නේ. පැහැදිලි? හරි. එහෙනම් පුතේ හැම දරුවෙක්ම විකසන කියලා දාලා මෙහෙම ලියමු. විකසන කියලා දාලා ලියන්න අපි උදාහරණ කීපයක් දාමු. A B C D කියලා අපි නම් කරගමු. වල දැන් ලිව්වනේ පහත රූප සටහන් පහත දැක්කන වස්තුන් වල විකසන අඳින්න කියලා දැම්මනේ. හරි. ඒ අර්ථය දාන්න පුතා සිම්පල් A. සිම්පල් A කියලා දාලා පුතේ ඔයා මුලින්ම මෙන්න මේ වස්තු ඇඳ ගන්න. ඇඳගෙන මෙයා F කියලා දැම්ම මේ පැත්තෙන් ෆ්‍රන්ට් එක ඉදිරි පැනම කියලා දාගත්තා. ඉදිරි පෙරමඩ යන සැලස්මෙන්ද සැලස්ම කියන්නේ මේ වස්තු උඩින් ගිහින් බලපුවම පේන පෙනුම. ඒ දෙන්න ඇඳගෙන මේ විකසනය අඳින්න. මේ විකසනය අඳින්දි දැන් පරිමාණයට අනුව ඇඳ ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි ඈ. ඒ කියන්නේ පොඩි දැන් මෙයා සෙන්ටිමීටර කියන්නේ මිලිමීටර 10 කියලා සෙන්ටිමීටර 1යි මේ පැත්ත සෙන්ටිමීටර 2යි. ඒ පිළිවෙලට ඇඳ ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හරි බලන්න ටක් ගල බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න පිළිතුරු ටික ලබා ගන්න. ඩ්‍රොවින් එකේ වැඩ ටික ඉවර කරන්න බලන්න පට් පට් ගාලා. ඉක්මන් කරන්න බලන්න. ඉවරද? තව කාලේ ඕනද? වැඩි ඉවර නම් කියන්න.
අරේ ඉක්මනින් අදගෙන ඉමු. දැන් ඔක මෙනු මෙෂර්මන්ට් අරනවා දින අමාරු වගේ නිකන් කපුසරණක් විතර නිකන් මෙනු ටික දාලා නිකන් රූපයක් ගත්තත් කමන්නේ. පස්සේ නිවාඩුව වල මෙෂර්මන්ට් වල අද ගන්න. ඒක ඉරයනවනේ. පස්සේ නිවාඩුවක මෙෂර්මන්ට් වල අපි දාගන්න ඉමු. දැනට සාමාන්‍ය දේ අද ගන්නකො කමක් නැහැ. වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉක්මන් කරමු අපි. වෙලා පුතේ වැඩි ඉවර නම් මට කියන්න ඉක්මන් කරන්න බලන්න. අඳිනව නම් මට පොඩ්ඩක් කියන්න බලන්න පුතේ. අඳිනවද නැද්ද මට පොඩ්ඩක් කියන්න. වැඩි ඉවරද? රයිට්. සිති වෙනන ඉවරයි කියනවා. අනිත් දරුවෝ සත්‍ය මොකද? අනිත් දරුවෝ සත්‍ය මොකද? ඉක්මන් කරන්න බලන්න. සිති වෙන විතරදී වර අනිත් අයගේ තත්ත්ව අවුල්ද? ඉක්මන් කරමු අපි. අනිත් අයට වඳිනවද? රයිට්. ප්‍රබෝධය වඳිනවා කියලා කියනවා. රමේෂ් මොකද තත්ත්වේ? සඳරු මට කියන්න බලන්න. ෂෙහාන් වඳිනවද තව? මට බලන්න ඉක්මන් කරලා කියන්න. අඩුපාඩු සකස් කරගන්න පුළුවන් ඉක්මනින්ම. පුරතර ඉක්මනින්. එක්සෑම් එකේදී දැන් ඔයාලට හම්බෙන විකසන ගාන කියලා කියන්නේ මේ එක්සෑම් එකේදී දැන් ඔයාලට එන්නේ ලකුණු 75ක් හම්බ වෙනවා. එක්සෑම් එකේ ඔයාලගේ ඩ්‍රොවින් එකට අපි ඩ්‍රොවින් එකේ ලකුණු 75ක් හම්බ වෙන ගාන තනි ගානක් විදිහට එන්නේ නැහැ. ගණන් දෙකක් විදිහට එන්නේ. AB කියලා කොටස් දෙකක් විදිහට එන්නේ. එක ගාන කැරි දෙකකට එන්නේ. එනිසා එක කොටසකට අපි විකසන බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන්. හරි. එනිසා ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරමු අපි බලන්න. වැඩි ඉවර නම් මට කියන්න.
ඔන්න දැන් නම් වැඩි ඉවරයි කියලා කියන දරුවනික. හරි. හරි. එහෙනම් අපි දරුවනේ රයිට්. ඔන්න දැන් පළවෙනි විකසනය හරි. මම ඔයාලට දෙන්නම් තවත් විකසනයක්. දැන් මම මෙතන ගිහට දෙනවා පුංචි ගැටලු කීපයක්. ABCD කියලා අපි දාගෙන රූප සටහන් නැත්නම් වස්තු කීපයක අපි විකසනය ඇඳගනිමු. පැහැදිලිද? අපි විකසනය ඇඳගනිමු. එතකොට මේ විකසනය ඇඳගන්නකොට අපිට ඒවයේ ඒ හැකියාවන් එහෙම නැත්නම් හැදයන් පිළිබඳව අපිට පොද අදහසක් තියෙනත් ඕන. තේරුණානේ? හරි. එහෙනම් අපි එකින් එක අඳිනු. ලියන්න සිම්පල් B. මම ඔයාලට ඩිස්ප්ලේ කරන්නම් පොතේ. මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. ඇවිල්ලා දෙවෙනි රූපේ වෙන මෙහෙම ලියන්න සිම්පල් B කියලා දාගන්න. සිම්පල් B මම ඔයාලට ස්ක්‍රීන් ෂෙයා කරනවා වෙන මේ සටහන. හරි. මෙයාව දරුවනේ අපි අඳගමු ටක් ගාලා. දැන් ඔයාලා ඇන්ද පළවෙනි සටහන තිබුණා. ඇන්ද පළවෙනි සටහන කිසිදු ගැටලුවකින් තොරව ඔයාට අඳ ගන්න පුළුවන් වුණා. මේ විදිහට ඔයා අඳගත්ත, දැන් ඕක තමයි අඳගත්තේ. හරි, ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ දැන් දෙවෙනි එකේන විදිහට මම දෙනවා මෙන්න මේ වස්තුව. මේක පොතේ අඳ ගන්නක පැත්තකින්. හරි, දැන් ඔයාට ඔය ඩිස්ප්ලේ එකේ තියෙන, ඔයාගේ ඩිස්ප්ලේ එකේ තියෙන ඔය සටහන යටින් අඳ ගන්න සිම්පල් B කියලා දාන්න. දාලපු දේ ඔය ඊතලේ ගහලා තියෙන පැත්ත තමයි එයාගේ ඉදිරි පෙනුම. හරිද? එතකොට එයාගේ ඉදිරි පෙනුම මේ පැත්තෙන් තියෙන්නේ. ඔයා අර මේ අපි යන සටහනේ වගේම ඉදිරි පෙනුමට යටින් පොදේ සැලැස්ම අඳින්න. ඉදිරි පෙනුමට යටින් සැලැස්ම ඇඳලා පරිමාණයට නැගත් කමන්නේ නිකන් හැඩයෙන් නැද ගන්නකො. හරි, රයිට්. හැඩයෙන් නැද ගන්නකො. එහෙම නැද ගත්තත් හරි. ඇඳගෙන වැඩේ ගොඩ දාගන්න බලන්න ටක් ගාලා. අඳින්න බලන්න රූපසරණ ටක් ගාලා. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගමු.
හරි ඉවරද? මට ඉවර කට්ටිය පොඩ්ඩක් බලන්න කියන්න. දැන් ඔක හිතා ගන්න අමාරුද? දැන් කොහමද දැන් අර මේ ඇඳ සටහන වගේ ඉදිරි පෙරවඩ වෙන ඉස්සලස්ම දින්නේ? මම ඒකටත් පොඩි හෙල්ප් එකක් දෙන්නම් ඔයාලට බලන්න. හරි වාහන සටහනේ මම ඉදිරි පෙනුමයි සැලැස්මයි අඳලා දෙන්න. ඔයාගේ ඉදිරි පෙනුම කියන්නේ මෙන්න මේ ඊතලේ තියෙන පැත්තනේ. ඊතලේ තියෙන පැත්තට අදාළව අපි ඉදිරි පෙනුම සහ සැලැස්ම ගත්තාම ඔයාලට පේනවා. දැන් ඔය මම ඩිස්ප්ලේ කරා වගේ ඔයාලට ලැබිලා තියෙනවා නම් හරිය. ඉදිරි පෙනුම ඔයාලට ලැබෙන්න ඊතලේ තියෙන පැත්තෙන් බලපුවම උස ඍජුකෝණාශ්‍රාකාර හැඩයක්. සැලැස්ම කියන්නේ ස්තම්භයේ උඩින් කියලා උඩින් ගිහින් බලපුවම පේන අර 20 20 කොටුව. ඒකේ අර ශීර්ෂ ටික 1 2 3 4 කියලා නම් කරගන්න. නම් කරගෙන බලන්න ටක් ගාලා මෙයාගේ විකසන යදින්න පුතාලා. මිනුම් නැතත් කමන්නේ නිකන් හැඩේෙන් නදින්නකෝ. අපි ඉස්සර ඒක හුරු වෙමුකෝ. නැත්තම් මොකුත් කරගන්න බෑනේ. හරි බලන්න ගන්න ටක් ගාලා. තනියම කරන්න. මල හැමෝම තනියම කරන්න. මං ඊට පස්සේ ඩිස්ප්ලේ කරද්දී අඩු පාඩුවක් තිබුණත් හදාගමු. මේ ඒත් එක්කම මේ මොනවද ටිකක් මම ඉන්න තැනට පොඩ්ඩක් සිග්නල් එක මොකක් හරි පොඩි අවුලක් තියෙනවා වගේ තියෙනවා. යම් වෙලාවක මීටින් එක ටක් කරලා කැන්සල් වුණොත් මේ මං ඊට පස්සේ දරස් ගලාය වල අයින් වෙන්න එපා. මොකද පොඩි සිග්නල් වල පොඩි ස්ට්‍රක් වීමක් තියෙනවා වගේ මට පේනවා. කොයි වෙලාවක හරි මීටින් එක අපේ කැන්සල් වුණොත් අනිත් පැත්තට ටක් ගාලා මං ආයෙ ලින්ක් එක දානවා. කවුරුත් ක්ලාසෙන් අයින් වෙන්න එපා. අයින් වෙන්න නැතුව වැඩේ කරගෙන යන්න. හරි බලන්න ඉක්මනින් ගන්න. ඉදිරි පෙනුම හරි සැරස්ම හරි ඉදිරි පෙනුම සැරස්මයි දෙනවා. ඉක්මන් කරන්න බලන්න. හරි ඔය ස්ක්‍රීන් එක අඳින්න නැතුව වැඩේ කරමු. ඉක්මන් කරන්න බලන්න. ඉවර කට්ටිය මට මැසේජ් එකක් තියලා බලන්න. ඉවර නම් රයිට් සිතුවිලි නම් ඉවරයි. අනිත් එකේ තත්ත්වෙන් මට බලන්න කියන්න. රයිට් ශෙහාන් වැඩක් ඉවරයි. අනිත් පැත්ත ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරන්න. හරි ඉවරද? Right. හරි රමේෂ් ඉවරයි කියලා කියනවා. දැන් මම හිතනවා ළමයි ගොඩක් ඉවරයි දැන්. right. එතකොට මම ඩිස්ප්ලේ කරන්නම්. මෙන්න මෙහෙමයි දරුවනේ බලන්න. මෙන්න මේ විදිහට ඔයාලට ඇවිල්ලා තියෙනවා බලන්න සටහන. ඔයාගේ සටහන මෙන්න මෙහෙම තියෙනවා නම් ඔයා නිවැරදි. බලන්න මෙන්න මෙහෙම තියෙනවා කියලා. මෙන්න මෙහෙම ආවද බලන්න. මෙයාගේ මේ වම් පැත්තේ තියෙන මෙන්න මේ වම් පැත්තේ තියෙන අර පියනේ පතුලයි දෙක එතෙන්ට මෙන්න ඕනේ නැහැ. ඔයාලට ඕක කැමති නම් මැද කොහේ හරි තැනකට සෙට් කරගත්තත් ගැටලුවක් නැහැ. ඒ පියනේ පතුලයි මැදට මෙන්න ඕනේ කියලා එකක් නැහැ. දැන් මෙතන උනත් පියනේ පතුලයි දෙන්නම මේ පළවෙනි කොටුවට මෙන්න අවශ්‍ය නැහැ. මේ ඕන තැනකට දා ගන්න පුළුවන් ඈ. ඒක එක එක්කෙනාගේ නිර්මාණාත්මක හැකියාව. තේරුණා මම කියපු දේ නේද? හරි. ඒ අනුව උත්සාහ කරන්න වැඩි කොට දා ගන්න. හරි. හරි ඉක්මන් කරන්නකෝ. අඩුපාඩු තියෙනවා හදන්න. හරි ඉවරයි. ඉවරනේ. රයිට්. මම තව පුංචි උදාහරණයක් දෙන්නම්. A B C. C එකක් අඳිමුකෝ. හරි ඉවරයි. හරි සීන් තලිමු. රයිට් බලන්න පොතේ සී
මෙන්න මේ ස්තම්භය අඳගන්න ඔය දිලා තියෙන රූපය. හරි. එතකොට මෙයාගේ උඩ 20යි 10යි උස 30ක් වෙනවා. ටංකලෝ කැඳ ගන්නකො. ගඩොල් කැටයක් කෙලින් අතර තිබ්බා වගේ හැඟීමක් නෝ තියෙන්නේ. ගඩොල් කැටයක් කෙලින් අතර තිබ්බා වගේ හැඟීමක් තියෙන්නේ. ඉක්මන් කරන්නකො බලන්න. හරි, ඉක්මන් කරන්න. අඳගෙන මේකෙ ඉදිරි පෙනුම යටින් සැලැස්ම දාලා විකසනය අඳින්න බලන්න ඉක්මනින්ම. එම මදින්න. මොනද මට දැන් සිග්නල් ස්ට්‍රක් කරනවා වගේ දැනෙනවා. අවුලක් වුණොත් ඔහම ඉන්න මම ගෲප් එක දැලස් කරලා ලින්ක් එකක් දානවා. අවුලක් නොවෙන්න පුළුවන්. මීට් එක කැන්සල් වුණොත් අවුලක් ගන්න එපා. ඔයාලා යන්න එපා ක්ලාස් එකෙන්. එහෙම මම ලින්ක් එකයි දානවා. වෙන ලින්ක් එකක් දාන්නේ අරගෙන මේකට. ඉදිරි පෙරවඩන්නේ සැලස්ම අතර ඉක්මනින් ඉවර කරන්න බලන්න.